සුබ දවසක් සියලු දෙනාටම මම අද කතා කරනවා 100ට 100ක් එහෙම නැත්නම් 100ට 100ක් රියල් කන්සෙප්ට් එකක් මොකද SL online bro විදිහට මම ආව දැන ඉඳන් කිව්වේ ඔයාට මොනවාද හොඳටම කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා මොන ඒරියා එකේද වැඩි පුරම ටැලන්ටඩ් ඔයා ඒ ඒරියා එකත් එක්කන් online business එකට එන්න මම ඔයාට එකවරම කිව්වොත් සමහර විට චිත්‍රයක් රුපියල් 25000කට විතර වාට් සේල් කරන්න තියෙන ප්ලේස් එකක් කියලා සමහර විට ඔයාලා පිළිගන්නත් පුළුවන් සමහර විට ඔයා ඕක පිළිනොගන්නත් පුළුවන් හැබැයි නමුත් online business කියන මොඩල් එකේ ඔයා හිතන පතන විදිහත් එක්කන් ඔයා කොච්චරක් earn කරනවද ඔයා මේ business model එක ඇතුලේ කොච්චරක් දුරට success වෙනවද කියන දේ depend වෙනවා මම අද කතා කරනවා 100ට 100ක් practical ඒ වගේම 100ට 100ක් මේ method එක through success වෙන්න පුළුවන් හරි මේ method එක ගැන කතා කරද්දී එහෙම නැත්නම් මේ SL online bro online business ගැන කතා කරද්දී සමහර විට comment එකක් මට තේරෙන දේ තමයි සමහර විට මම මේ කතා කරන concept සමහර කට්ටියන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැති වෙලාවල් තියෙනවා මම පොඩ්ඩක් ඔය ගැන හොයලා බලද්දී මේ වෙද්දී ලෝකෙ ගත්තාම 4.7 billion social media use කරනවා ඒ කියන්නේ 2022 ජූලි මාසේ එහෙම නැත්නම් ගිය මාසේ වෙද්දී 4.7 billion again a population again see it upon us namayak social media use karna see it hatak use karna oga taragana mama lanka vata villa baladdin lanka we use karanne social media 8.2 million metana di 8.2 million not kiyanne population again see it 38 ay again ape 50 ak wad ape social media use karanne habai world age see it hatak use karna social media Social media got the hammer, Lanka may percentage, see at this attack use karadding. Normally, usage normally, own a mechanic social media network with the Danima Hamadam give a Facebook. See at a hat take a Facebook use karma. See at the Hatunag YouTube use karma. Itriva, 40% thinne. Eva game got hammer, Lankaway. Hammer city again, him and at the hammer predecessor may echo with here social media use karana. දස් දහටේ රිසර්ච් එක දස් දහටේ රිසර්ච් එකත් එක්ක ලංකාවේ එක එක ප්‍රදේශවල සෝෂල් මීඩියා යූස් කරන percentages තමයි මේ තියෙන්නේ සමහර විට මේ data true වෙන්න පුළුවන් අන්න ඒ හේතුව මත සමහර විට වාඩ මම කියන දේවල් නොතේරෙන්න පුළුවන් ඒ වගේම ගත්තාම අපි USA විදිහට ගත්තාම USA 80%ක් සෝෂල් මීඩියා යූස් කරනවා එතකොට මම හැමදාම SL online bro විදිහට මොකද්ද කිව්වේ SL online bro විදිහට මම කවදාවත් කියලා තියෙනවද social media වලින් ඇවිල්ලා ලංකාව ටච් කරන්න මම හැමදාම ඔයාලට කිව්වේ USA ටච් කරන්න මොකද social media වල සාක්ෂරතාය වගේම social media usage එක USA වල ලොකු ප්‍රමාණයක් තියෙනවා එනේ හේතුව මත තමයි SL online bro හැමදාම USA ගැන කතා කරන්නේ අපි කතා කරමු real concept එක මොකද මේ concept එක මේ concept එක ඇතුළේ කොහොමද success වෙන්නේ ඒ දෙත් එක්ක ඒ ගැන කතා කරන්න ඉස්සරින් especially මතක් කරන්න ඕන Master courses will discount එක තව හරියටම පැය 23කින් expire වෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ description එකේ තියෙන මෙන්න මේ master courses වල discount link එක ඔයා කැමති නම් තව පැය 23ක් තියෙන මේ මාසේ offer වෙන අවසාන discount එකත් පැය 23ක් ඇතුළත expire වෙනවා. කැමති නම් ඔයාට අවිල්ලා වීඩියෝ එකේ description එකේ තියෙන link එකෙන් ඔයාට join වෙන්න පුළුවන්. හරි. චිත්‍රයක් විකුණන්න පුළුවන් place එකක් ගැන මම කතා කරේ. ඔයා මේ concept එක අරගෙන ඔයා මේ concept එක අරගෙන එන්නකෝ එහෙම නැත්නම් අපි social media විදිහට use කරන Facebook එක කියවනේ ඔය Facebook එකත් ඔය පැත්තකින් තියලා එන්නකෝ YouTube එකට YouTube එකේ ඔයා ගිහිල්ලා search කරන්න niche එක cooking ඔයා ගිහිල්ලා කැමති channel එකක් search කරලා ගන්න ඕනතරම් channels තියෙනවා cooking වලට related වෙන විදිහට Made in a YouTube big cooking world related to a channel. What Kamathi channel leg search Karaganda Lanka Vim Peter Mamaki in a concept figure. Hurry at a Maharin at the Yellow Balan. May Lanka Vim Peter channel lega. May channel leggy Bellu Belmatama Giada Passe channel leggy Banagetino. Eag website tagger, Twitter account tagger, Facebook tagger, Eva game Pinterest tagger, Eva game Instagram. මම මොකොත් මෙයාගේ description එකවත් බැලුවේ නෑ මම randomly ගත්ත channel එක ඔයා cooking channel කියලා search කරොත් මේ වගේ channels ඕන තරම් එනවා මෙයාගේ website එහෙම නැත්නම් මෙයාගේ channel එකට ගියාට පස්සෙත් මෙයාගේ website එක instagram එක tiktok එක facebook එක
ට්විටර් account එක තියෙනවා. ගිහිල්ලා බලන්න මේ තියෙන්නේ පළවෙනි channel එකේ website එක. ඒ වගේම එයාගේ ට්විටර් account එක. ට්විටර් account එකේ ලොකු followers ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම Facebook එකේ තියෙන page එක. Facebook එකේ page එක ඒ වගේම එයාගේ Pinterest account එක. ඒ වගේම එයාගේ Instagram account එක. මේ වෙද්දී ඔයා online business එකක් කරන්න එනවායි කියලා ඔයා සමහර විට SL online bro ගේ මුලින්දන් සමහර විට ඔයා videos ටික බලන් එනවා ඇති. සමහර තැන් ඔයාට තේරෙන්නත් ඇති. සමහර තැන් තේරෙන්නෙත් නැතුව ඇති. මේ වෙද්දී ඔයා social media network එකක් විදිහට මොකද්ද grow කරේ? ඔයා මේ වෙද්දී ඔයාගේ YouTube channel එකක් සමහර විට කරගෙන යනවා ඇති. සමහර විට මේ වෙද්දී YouTube channel එකක්වත් පටන් ගන්න නැතුව ඇති. ඊට පස්සේ ඔයාගේ concept එක එහෙම නැත්නම් ඔයාගේ idea එක online business එක ඇතුලේ success වෙන්නද? නෑ එහෙම වෙන්න බෑ. ඔයා online business ඇතුලේ success වෙන්න ඕන නම් මම SL online bro විදියට හැමදාම කියනවා මේ concept එක follow කරන්න. මේ concept එක ඇතුලේ අපිට website එකක්. මම කිව්වා website එක හදන ගැන මම A to Z කතා කරනවා. ඔයාට තව අඩුවට තියෙන website එක විතරයි. මොකද මම social media develop කරන විදිය A to Z කියලා දෙන්න දෙනවා. එතකොට මෙයාගේ social media through මෙයාගේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඔයා දන්නවා YouTube එක ගත්තාම YouTube එකේ තියෙන ලොකු income sources. පළවෙනි income source එක AdSense income එක. මම AdSense income එක ගැන මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මෙයාගේ website එකට ගියොත් මෙයාගේ website එක වඩ පේනවා ඇති. Website එක ඇතුලේ මෙයා website එකටත් AdSense අරන් තියෙනවා. Website එක AdSense income එක වෙනම ඉදින්. එයා ඔයාට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා එයාගේ merch එක. මෙන්න මේ merch එහෙම නැත්නම් මෙන්න මේ shop එක කියන දේ සුළු පාටුවට හිතන්නපා. Online business එකක් ඇතුලේ ඔයාට success වෙන්න ඕනේ නම් මේ online business එක ඇතුලේ මෙයාගේ shop එක maintain කරන්නේ එයාගේ category cooking. ඒ වගේම මේ channel එකේ එහෙම නැත්නම් මේ channel එකේ මෙයාගේ shop එක තියෙන මේ. ඔයාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන merch එක යාගේ. එතකොට එයාගේ website එක තියෙනවා. Website එක හරහා එයාගේ එහෙම නැත්නම් එයාගේ audience එකට එයා website එක හදලා තියෙනවා. Website එක හදනවත් එක්කම website එක එයා publish කරලා තියෙනවා. ඔයාට පේනවා ඇති recipes ACL ටික මේක publish කරලා තියෙනවා. එතකොට එයා recipes publish කරනවා. ඒ වගේම එයාගේ merch එක මෙතන තියෙනවා. එතකොට මම බැලුව බැලමට කිව්වොත් ඔයාට එහෙම නැත්නම් ඔයාට පේනවා ඇති මෙන්න මේක. මෙන්න මෙතනදී ඔයාට buy කරන්න පුළුවන්. මෙයාගේ merch එකේ තියෙන gift card එක මේ විදිහට තියෙනවා. හැබැයි මම ලොකු ගණන් වලින් කතා කරද්දී මම දැක්කා ඇත්තටම ලොකු ගණන් මේවා හොයන්න පුළුවන් නිසා තමයි කියන්නේ. අපි concept එක හරියට දන්නවා නම් අපිට මේ online business එක ඇතුලේ success වෙන්න මාරම ලේසි. ඒ concept එක දන්නේ නැති නිසා. ඒ කියන්නේ ඔයා කියමු හරි cooking channel එකක් පටන් ගන්නවා. ලංකාවේ cooking channel එකක් විදිහට මේ channel එකනේ. මම නැත්තම් cooking channel එකක් කියලා search කරු. මම Google එකේ search කරලා ගත්තේ මේ channel එක තමයි මට ආවේ. මෙන්න මේ channel එක ඇතුලේ හරි මේ concept එක හරියට practice කරලා තියෙනවා. නමුත් cooking channel එකකට එළියේ audience attach කරන්න බැරිද? Cooking channel එකට එළිය ඔඩියන්ස් ටච් කරන්න ලේසි. ලැන්ග්වේජ් එක ගැටලු ඕනේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට හරි. Cooking channel එකක් කරන්න කැමති. සමහර විට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක වට කතා කරගන්න බැරි සමහර විට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. හරි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් ඕනද Cooking channel එක? Cooking channel එකක් කරද්දී normally ලැන්ග්වේජ් එක ඕනේ. හැබැයි නමුත් ලැන්ග්වේජ් එකකින් එහා ගිය විදිහට Cooking channel එකක් බලන්නේ නැද්ද? සිංහල මේ Cooking channel එක සමහර විට analyze එක කරන් බලුවොත් ලංකාවෙන් එළිය ඔඩියන්ස් එකක් ඇති. හැබැයි නමුත් මේක දිනන Facebook page එක ගම් කිසි මට්ටමක එහෙම නැත්නම් ලක්ෂ 7ක followers ලා ප්‍රමාණයක් Facebook page එක ඇතුලේ ඉන්නවා. හැබැයි එයාගේ website එකත් එයා හදලා තියෙනවා. Website එක හදලා තියෙනා වගේම මෙතනදී එයා එහෙම නැත්නම් එයාගේ මෙන්න මෙතනදී එයා මොකද පාඨමාලාවක් කරනවා. හැබැයි නමුත් එයා කොහොමද ඒක refer කරලා දෙන්නේ? හැබැයි නමුත් ඔයා ගිහිල්ලා බලන්න අපිට website එකක් හදාගෙන මෙයාලා මෙතනදී කොහොමද refer කරලා දෙන්නේ? Payment gateway එකක් ඇයි අපි website එකට දාන්නේ නැත්තේ? ඇයි අපිට website එකට payment gateway එකක් දාන්න බැයිද? මහලොකු අමාරුද website එකක් හදන්න? නැහැ. Website එකක් හදන්න සමහර විට අපි කියමුකෝ website එකට අපි කියමුකෝ ඔයා digital product එකක් sale කරනවා. හරි digital product එකක් sale කරන්න ඔයාට ඕන වෙයි themes එහෙම නැත්නම් WordPress එක අපි දන්නවා. වෙබ්සයිට් එකක් හදද්දී සමහර විට themes අපිට එළියෙන් ගන්න වෙනවා. themes එකක් එළියෙන් ගන්න පුළුවන් නැත්නම් වෙබ්සයිට් එහෙම නැත්නම් WordPress හරහා totally free අපිට ගන්න පුළුවන්. payment gateway එක හදා ගන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් අපිට hosting එකක් එහෙම නැත්නම් shared hosting එකක් ගත්තාම ඔය name sheep එකේ ගියාට පස්සේ ඔයාලට පේනවාද monthly කීයද? $2.8යි. අවුරුද්දට කීයද? $25ක් විතර set වෙන්න. $25යි. $25යි shared hosting එක වෙබ්සයිට් තුනකට share කරන්න පුළුවන්. domain name එක totally free හම්බ වෙනවා. එතකොට ඒ විදිහම නේද වෙබ්සයිට් එකක් හදන්න මහලොකු අමාරුද?
මොකද සාමත්ව ඔය WordPress ගැන දන්නේ නැතුව ඇති. එහෙම නැත්නම් WordPress ගැන දන්නේ නැති නිසා සමහරට වෙබ්සයිට් එකක් හදන්න අමාරු ඇති. නෑ වෙබ්සයිට් එකක් හදන්න ලේසි. මම කියලා දෙන්නම් ඒකත් ඒ විදිහට. ඒ වගේම හරි. මේකත් අතාරින්නකෝ. මේක අතාරලා මම මේ කැටගරි ඇතුළට එනවා. මේ කැටගරි නම් මේ වීඩියෝ එක නම් එහෙම නැත්නම් මේ සෙක්ෂන් එක නම් මම මේකට ස්පෙෂලි ඇඩ් කරේ. රීෂන් එක. ආට් ලංකාවේ ඉන්නවා. ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් කට්ටිය. මේ තියෙන්නේ මේ ආර්ට් කියන කැටගරි ඇතුළේ රිලේටඩ් වෙන විදිහට හදපු YouTube channel. මේ වගේ ඇඳලා තියෙන්නේ pencil art. ඕන තරම් මේ වගේ YouTube channel pencil art කියලා search කරාට පස්සේ YouTube එකේ එනවා. YouTube එකේ ආවට පස්සේ ලංකාවේ කට්ටිය ප්‍රැක්ටිස් කරන්නේ නැති ප්‍රැක්ටිස් එක මෙයාලා කරනවා. ලංකාවේ මට ඇත්තටම මේ ආර්ට් වලට රිලේටඩ් වෙන විදිහට reasonable YouTube channel එකක් වට හොයා ගන්න බැරි වුණා. ආර්ට් වලට රිලේටඩ් වෙන විදිහට YouTube channel එකක් කරලා මෙයා මෙයාගේ වෙබ්සයිට් එක, එයාගේ Instagram account එක, එයාගේ Twitter account එක, ඒ වගේම ඔයාගේ එයාගේ Facebook page එක, ඒ වගේම එයාගේ merch එක මෙයා මෙතනදී අරගෙන යනවා. අර concept එකමයි. එයාගේ category මෙයා මෙතනදී මෙයාගේ category විදිහට use කරේ cooking කියන category. මෙයා මෙතනදී මෙයාගේ category විදිහට use කරේ art කියන category. Art කියන category ඇතුලේ ඔයාලා ගිහිල්ලා බලුවොත් මේ ඉතිරි channel එක. මේ channel එකෙත් මේ ප්‍රැක්ටිස් එකේ ඒ විදිහටම කිසිම අඩුවක් නැතුව කරනවා. කිසිම අඩුවක් නැතුව කරනවා වගේම මෙයා මෙයාගේ වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මේ තියෙන එයාගේ වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකේ තියෙනවා එයාගේ මෙන්න මෙතන merch එක. merch එකට ගියාට පස්සේ ඔයාට ගිහිල්ලා බලා ගන්න පුළුවන් එයා අඳින arts. එයා sale කරනවා. එතකොට අපි තාමත් කොතනද ඉන්නේ? අපිට කොහෙද වැරදුනේ? online business එකක් කරන්න ඇවිල්ලා ඔයාට මේ වෙද්දෙනුත් online business model එක ඇතුලේ ඩොලර් එකක්වත් හොයන්න බැරි වුණා නම් කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? ඔයාගේද නැත්නම් මේ network වලද ප්‍රශ්නේ තියෙන්නේ? ඔයාගේ ඔයා හිතන පතන විදිය, ඔයා මේ concept එක ඇතුලේ concept එක දන්නේ නැතුව අඳුරේ අතපත ගන්න එක තමයි තියෙන ලොකුම වැරද්ද. මේ concept එක හරියට identify කරගන්න, online business කියන model එක හරියට identify කරගන්න. එතකොට online business එකක් ඇතුලේ success වෙන්න මාරම ලේසි. අපිට තියෙනවා social media network. අපිට YouTube එකත් use කරන්න පුළුවන්, Twitter account එක use කරන්න පුළුවන්, Instagram එක, ඒ වගේම Facebook එක, TikTok එක. මේවා තාම ban කරලා නැහැ අපිට. ලංකාවේ කට්ටියන්ටත් මේ network මේ විදිහටම use කරන්න පුළුවන්. අපිටත් ඕන විදිහටම අපේ website එකක් හදා ගන්න පුළුවන්. කවුරුත් එපා කියලා නැහැ WordPress මේවා use කරන්න. එතකොට අපි කරන්නේ දෙන්නේ මේ ඉඳ තියෙන්නේ. අද ඉඳන් පටන් ගන්න. මොකද්ද අද ඉඳන් පටන් ගන්න ඕන? ඔයා මේ online business කියන model එක ඇතුලේ SL online bro විදිහට මම දැකපු දෙයක් තියෙන්නේ social media. ඒ වගේම selling, ඒ වගේම affiliate marketing, ඒ වගේම freelancing, ඒ වගේම cryptocurrency. ওই concept ටික විතරයි තියෙන්නේ. ඔය concept අතරේ තමයි මේ හැම concept එකක්ම sub concept විදියට අවිල්ල දෙන්නේ. social media වල ගත්තාම මගේ පළවෙනි recommendation එක මම කරේ නැද්ද YouTube එක? හැමදේම YouTube එකෙන් පටන් ගන්න පුළුවන්. ඕන දෙයක් YouTube එකෙන් පටන් ගන්න පුළුවන්. තාමත් මේ වෙනකම්වත් YouTube channel එකක් පටන් අරන් නැතුව online business එකක් කරන්න හිතන් ඉන්නව නම්, online වලට සල්ලි හොයන්න හිතන් ඉන්නව නම් මම කියනවා අද YouTube channel එකක් පටන් ගන්න. ඕන YouTube channel එකකින් earn කරන්න පුළුවන්. ඕන YouTube channel එකක් හැබැයි හරියට concept එක දන්නව නම් විතරයි. YouTube channel කියන්නේ watch time 4000 සල්ලි දීලා අරගෙන, subscribers 1000 සල්ලි දීලා අරගෙන monetization on කරගත්තට පස්සේ ඔයා ඒකන YouTube එක කියලා හිතන්නේ. ඒක නෙමෙයි YouTube එක. එහෙම YouTube එකෙන් success වෙන්න පුළුවන් නම් මම හිතන්නේ එහෙම නැත්නම් ඔය වගේ සර්විස් දෙන ඕන කට්ටිය ඉන්නවා. එතකොට මේ වෙද්දි YouTubers ලා ගොඩක් ඉන්නවනේ නෑ. concept එක දන්න කෙනා විතරයි YouTube එකේ success වෙන්නේ. මෙන්න මේ YouTube master course එකේ තියෙනවා හරියට කොහොමද YouTube channel එකක් කරන්නේ. ඔයා YouTube channel එකක් කරගෙන යන්න දන්නේ නැත්නම් ඔයාට අවිල්ල පුළුවන් මේ video එකේ description එකේ තියෙන මේ master course එකේ link එක. අවිල්ල ඔයාට join වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ concept එකේ දෙවෙනි concept එක selling. selling කියන concept එකක් තමයි මම අද කතා කරන්නේ. එයාගේ selling concept එක කොහොමද යා කරේ? එයාගේ website එකත් එක්ක social media වල. හැබැයි මම මෙතනදී කතා කරලා තියෙනවා dropshipping business එක. හරියට කොහොමද කරන්න කියන දේ A to Z. මෙන්න මේ dropshipping master course එක. ඒ වගේම තමයි social media marketing. ඒ කියන්නේ affiliate marketing වල 80% represent කරන social media marketing. ඔයාලගේ social media තියෙනවා නම් සල්ලි හොයනවා. ඒකට ආයේ වෙන උදාහරණ දෙයක් නැහැ. මේ video එකේ මම කිව්වේ social media. social media හරියට handle කරගන්න දන්නවනම් ඔයා සල්ලි හොයනවා. වෙන concept ඕනේ නැහැ social media හරියට දන්නවනම්. social media network එකක් විතර පළවෙනි network එක YouTube එක. මෙන්න මෙතන තියෙනවා social media Facebook එක, Instagram එක, TikTok එක හරියට maintain කරලා කොහොමද සල්ලි හොයන්නේ? මොකද maintain කරගන්න දන්නේ නැත්නම් සල්ලි හොයන්න බෑ. social media එකක් grow කරගන්න දන්නේ නැත්නම් සල්ලි හොයන්න බෑ. මෙන්න මේකේ තියෙනවා හරියට කොහොමද ඒ දේ කරන්නේ. ඒ වගේම තමයි
මගේ හතරවෙනි රෙකමෙන්ඩේෂන් එක ෆ්‍රීලාන්ස්. ෆ්‍රීලාන්ස් කියපු ගමන් සමහර විට හිතන ෆයිව් අප්වර්ක් ගැන තමයි මේ කියන්නේ නෑ. ෆ්‍රීලාන්ස් කියන්නේ බිස්නස් මොඩල් එක. ඒ ෆ්‍රීලාන්ස් බිස්නස් මොඩල් එකේ හරියට වැඩ කරන්න ඕනේ. මොකද නෝමලි 8-5 ජොබ් එක කරනවා කියලා ඉසි නෑ ෆ්‍රීලාන්ස් කෙනෙක් වෙන්න. ෆ්‍රීලාන්ස් කෙනෙක් කරත් නී ලොකු කැපකිරීම කරලා තමයි ෆ්‍රීලාන්ස් කෙනෙක් වෙන්න වෙන්නේ. මෙන්න මේක කියලා දීලා දිනවා ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට කොහොමද ඔයාගේ කැරියර් එක හදාගන්නේ? එහෙම නැත්නම් ඔයා ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට වැඩ කරන්න දින නෙට්වර්ක් විදියට 5 අප්වර්ක් ඒ කියලා කොහොමද වැඩ කරන්නේ? A to Z කියලා දීලා තිනවා. ඒ වගේම තමයි 5 අප්වර්ක් වල වැඩ කරද්දී එහෙම නැත්නම් එළියේදී ඔයාගේ ස්කිල් එක සේල් කරද්දී ස්කිල්ස් අපිට තියෙන්න ඕන සේල් කරන්න. නැත්නම් මොනවාද සේල් කරන්න? මෙතනදී Photoshop කියන ස්කිල් එහෙම නැත්නම් graphic designing කියන ස්කිල් එක කොහොමද හදාගන්නේ කියන දේ A to Z කියලා දීලා දෙනවා. ළඟදීම අපි යනවා WordPress වලට website එකක් තමන්ටම කියලා හදලා merchant එකක් තමන්ටම කියලා හදලා කොහොමද maintain කරන්න කියන දේ. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම cryptocurrency. ඒකේ part එකක් NFT. NFT හරහා සල්ලි කොහොමද හොයන්නේ කියන දේ A to Z මෙන්න මේ NFT master course එකේ තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ master courses 6ම link එක video එකේ description එකේ තියෙනවා. ඔයාලට කැමති නම් ඇවිල්ලාද අපිත් එක්ක ගමනක් යන්න join වෙන්න පුළුවන්. join වෙන වෙලාවෙම මගේ WhatsApp number එක වටෙනවා. ඒ වගේම මම guarantee එකක් දෙනවා. life time support එක වගේම ඔයා online සල්ලි හම්බ කර ගන්නට කියනවා. හොඳට මතක තියාගන්න. අපි කියමුකෝ ඔයා එනවා social media හරහා සල්ලි හම්බ කරන්න. ඔයා social media master course එකට join වෙනවා. ඊට පස්සේ join වෙලා මේ master course එකත් follow කරනවා. master course එක follow කරලා නිකන් ඉඳියට නම් සල්ලි හම්බෙන්නේ නැත. ඔයා වැඩ කරන්න එහෙම නැත්නම් මෙන්න මේ concept එක තුල වැඩ කරා යුතුයි. වැඩ කරන්න පුළුවන් නම් සල්ලි හොයන්නත් ඕනේ නම්. ඔයා කැමති නම් ඔයාට පුළුවන් අද join වෙන්න. මොකද discount එකක් තව පැය 23ක් තියෙනවා. ඔයාට කැමති නම් අද දවස ඇතුලේ discount price එකටම join වෙන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් video එකේ description එකේ තියෙන link එකෙන් ඇවිල්ලා අපිත් එක්ක join වෙන්න. Especially ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් මොකද්ද අද ඔයා හදන්න ඕන? concept එක මම මෙතනදී randomly ගත්තේ මොකද මම randomly තමයි cooking channel එකක් ගත්තේ මේක විතරක් නෙමෙයි niche එක තියෙන මම randomly තමයි art කියන category තෝරගත්තේ මොකද මට මේක specifically මෙතන mention කරන්න ඕන ලොකු දක්ෂය ප්‍රමාණයක් ඉන්න ඒ දක්ෂය එයාලගේ skill එක use කරන්න දන්නේ නැති නිසා තමයි මම මෙතන art කියන category මෙතනට ගෙනාවේ ඔයාට ඕන තරම් niches තියෙනවා YouTube එක ඇතුලේ ඔයාගේ talent එක ඔයා කවුද කියලා ඉස්සෙල්ලාම identify කරගන්න ඔයාට වැඩියෙන්ම පුළුවන් මොනවාද හැමදාම කියන්නේ ඔයාට අඩුම චිත්‍රයක් හරියන්නේ බැරි වෙන විදිහක් නැහැ. මම කියන්නේ එක්කෙනෙකුට අනිවාර්යෙන් එක ස්කිල් එකක් තියෙනවා. මයි අනිවාර්යෙන්. ඔයාගේ ස්කිල් එක ඩෙන්ටිෆයි කරගෙන ඒ ස්කිල් එකත් එක්කන් ඒ ස්කිල් එකට රිලේටඩ් වෙන විදිහට ඔයාගේ සෝෂල් මීඩියා නෙට්වර්ක් ටික හදාගන්න. සෝෂල් මීඩියා නෙට්වර්ක් හදාගත්තට පස්සේ මම කියලා දෙන්නම් ඔයාට වෙන කරන්න. සෝෂල් මීඩියා ඔයාගේ අතේ තියෙනවා නම් ඔයා සල්ලි හොයනවා. ඒ වගේම ඔයා සෝෂල් මීඩියා නෙට්වර්ක් එහෙම නැත්නම් සමහර විට ඔයාලට ට්විටර් එක වෙන්න පුළුවන්, ඉන්ස්ටාග්‍රෑම් එක වෙන්න පුළුවන්, Facebook එකේ මේ ඔගේ post එකක් create කරන්න, ඔයාලට use කරන්න පුළුවන් network එකක් විදිහට කන්නවා. කන්නවා එක හරහා තමයි ඇත්තටම. ඒ කියන්නේ Photoshop කියන්නේ advance මට්ටම. හැබැයි නමුත් social media network එකක්ම වැඩ කරද්දී අපි කන්නවා use කරනවා. මොකද කන්නවා හරහා designing part එක මාරම ලේසි. designing part එක මාරම ලේසි වගේම හදිස්සියෙන් අපිට කරගන්න පුළුවන්. ඒකේ තියෙන elements සනම්ම නම් ඒ ටිකත් එක. ඒ නිසා normally අපි social media marketing ගැන කතා කරද්දී අපි කන්නවා මතක් කරන්නේ. කන්නවා use කරන්න පුළුවන්. මේකේ තියෙන ලොකු ප්‍රමාණයක් template එහෙම නැත්නම් Instagram එක වෙන්න පුළුවන්. මේක හැම දෙයක්ම තියෙනවා social media වලට related වෙන විදිහට. ඔයාලට ඒ opportunity දීලා තිනවා social media එහෙම නැත්නම් කන්නවා එක total free use කරන්න පුළුවන්. මෙන්න මේ freelance master course එකේ දාලා තිනවා මෙන්න මේ link එක canva pro version එක total free use කරන්න පුළුවන් link එක. එතනදී canva pro version එක use කරන්න පුළුවන් වගේම මම හිතනවා ඔයා අදින් පස්සේ තීරණයක් ගනි. එහෙම නැත්නම් අර හෙට්ට බැන බැන ඉන්නේ නැතුව මේ අලුත් දෙනෙන් එන concept absorb කරගෙන ඉස්සරහට ගමනක් යන්න ඕන online business එක ඇතුලේ success වෙන්න ඕනේ කියලා ඔයා හිතනවා නම් ඔයාට අද පුළුවන් ඔයාගේ journey එක start කරන්න. ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා මේ ගමන යනවද නැත්නම් මේ ගමන නවත්තලා දානවද. මේක තමයි concept එක. මේ concept එක ඇතුලේ ඔයාට stable වෙන්න බැරි වෙන්නේ. ඔයා දන්න net එහෙම නැත්නම් දන්න subject එකත් එක්ක social media වලට එන්න. ඒ social media ඇතුලේ ඔයාගේ දන්න subject එකත් එක්ක stable වෙන්න. ඒක තමයි online business එක කියන්නේ. වෙන මහා ලොකු තීරයක් නෙමෙයි. හැබැයි නමුත් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඔයා දන්නේ මොනවාද? ඒ concept එකත් එක්ක කොහොමද අපි success වෙන්නේ කියන්නේ. SL online bro විදියට මම දෙන්න පුළුවන් උපරිම support එක දෙනවා. ඒකන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දන්න දෙයක් නම් අනිවාර්යෙන් SL online bro විදියට මම කියලා දෙනවා. ඒ වගේම තව මොන හරි වට මේ subject එක ගැන දැනගන්න ඕන නම් comment කරන්න. මම අනිවාර්යෙන් ඔයාගේ comment එකට මම කිය උපරිම try කරනවා. පැය 24ක් ඇතුළත reply එකක් දෙන්න ඔයාගේ comment එකට. බොහෝ දුරට ඒ වැඩේට මම try කරනවා. ඒ වගේම
කැමති කෙනෙක් ඉන්නා නම් ආරාධනා කරනවා. ඔයා කැමති නම් SL online growth එකක ගමනක් යන්න. මොකද මට පාත් එකක් තියෙනවා. ඒ පාත් එකේ මම යනවා. කැමති නම් ඔයාලට පුළුවන් ඒ පාත් එක අපිත් එක්ක යන්න දෙන්න. වීඩියෝ එකේ description එකේ තියෙනවා මෙන්න මේ master courses වල link එක. කැමති නම් ඇවිල්ලා ඔයාලට පුළුවන් join වෙන්න. Especially ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් වීඩියෝ එක හරහා පොඩි හරි idea එකක් ගත්තද? නැත්තම් මෙලෝ දෙයක් තේරුන්නේ නැද්ද? මම කිව්වේ මහා ලෝක concept නෙමෙයි social media ටික develop කරන්න. ඔයාලට success වෙන්න ඕනේ නම් success වෙන්න ඕනේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් පුළුවන් channel එක subscribe කරලා අපිත් එක්ක set වෙන්න. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.